ෂ ද ටෙල් වෙබ යිට කට ල සාදර පිළිගන්න පද ෂ ටල් ෙබ යිට ගේ ලට පුුුවන්. යාලගේ හැම විෂයක අධරම අප ඒක ප්‍රශ්නපන්තරන් තර් ගතගල්ල දයනෙන තින්ඒ ප්‍රශ්නපත්තර කරන්න. ඒ වගේම ඒ සම්බන්ධයෙන්වාට මොනාහරි ගැටලු මතුුණොත් අපිට මේ අපි ඒ ප්‍රශ්න වට අදාළ වීඩිය එකක් දක් දිනඒ වීඩියක යට කමෙන්ට් කරන්න එහෙනම් අදත් මං අරගවිල්ල තියෙනවා තවත් පාඩමකින් හොඳ ප්‍රශ්න හැදිල දීනගෙන කතා කරන්න මේක තමයි හතරවැනි පාඩම සමාධගත සිතක මහිම කියන පාඩමෙන් ප්‍රශ්නයක් හැදිල දියෙන දෙදස් දොලහ විභහ ප්‍රශ්න පත්තරය අපි බලමු ොක්ද ප්‍රශ්නකය බදුදහමේ ඉගැන් වෙන ප්‍රධාන භාව ක්‍රම දෙක ලියන් එතකොට බුදු දහමේ ඉගැන් වෙන ප්‍රධාන භාවනා ක්‍රම දෙක තමයි අපිට ලියන්න පුළුවන් සමත භාවනාව විපස්සනා භාවනාව එකට මේ භාවන ක්‍රම දෙක ගැන ලවූ හම ලකුණු දෙකක් ලබා ගන්න පුළුවන් ඊලඟ ප්‍රශ්ෙන් තමයි එම භාවනා ක්‍රම දෙක කැටියෙන් හඳුන්වන් එතකොට පලවෙනිට ම පිනියමු සමත භාවනාව ගැන සමඳ භාවනාව කියල කියන්න දුවේ පුතේ අපේ හිතේ තියෙන පංච නීවරණ ඉගෙනෙ කාමච්චන්දය ්‍යාපාදය උදච්කු පුච තීනමින්ද මිචිකිච්චා කියන. පංචනීවරණ යටපත් කරලා අප එක්තැන් කරලා සිත දියුණුව කරායන් එෙමනත්තන් සිත සමාධි ගත කිරීම තමයි සමාධි භාවනාවෙන් මූලික වශයෙන්ම සිද්ධ කරනි ක සිත දියුණු කරනවා නැත්තන් සිත සමාධි ගත කිරීමක් තමයි මෙතැන්ඩි සිද්ධ වෙඩ. ඒ නිසා අපි මේ සමාධ සමත භාවනාවට සමාධි භාවනාව සහ චිත්ත භාවනාව කියලා කියනවා එතකොට මේ භාවනාවෙන් ලැබෙන ප්‍රතිඵල තමයි ්‍යාන ලාගන්න පුළුවන් අි්ඥා ලබාගන්න පුළුවන් එතකොට ඒවි දිහට වාගන පුළුවන් සමත භාවනාව හඳුවු ඊ නගට විපස්සනා භාවනාව. විපස්සනා භාවනාව කියල කියන්නේ දුවේකුතේ අපි... මෙතද කැටයෙන් මෙහමලියන් පුලොන්ග විපසන භාවනාව කියැන්නේ සතර සතිපට්ඨානය මෙනෙහි කරමින් ත්‍රීලක්ෂණ ඔස්සේ ජීවිතය දෙෙස වෙනස් විදිතේ ැන විශේෂයෙන් බැලීම තමයි විපස්සනා භාවනාව කියලා කියන්නේ. ඒ නිසාම මේ භාවනාවට අපි කියනව ප්‍රඥා භාවනාව සහත් ත්‍රිලක්ෂණ භාවනාව කියලා. මෙහි අපට ලබාගන්න පුළොන් උපරිම ප්‍රතිඵල තමයි අපිට නිර්වාණය අවබෝධ කරගන්න පුළුවන් ඉතින් මෙම මේ විදිහට කෙටියෙන් මේ භාවනා ක්‍රම දෙ කන විස්තර කොත්. යාලට ලපුුණු තුනාක් ලබාගන්න පුළුවන්. ඉතින් මේ වගේ ප්‍රශ්න අපේ වෙබசைයිටක ටෂ ටොටෙල්ගේ වෙබ්සයිටක අපි අන්තර් ගද කන්න තියෙනවා ඕයාලට පුළුවන් මේ ප්‍රශ්ණ බලන්න කරන්න හෙෙනම් වාලට අපේ වෙබ්සයිටගේ ලියාපදිංචි වෙන්න කියලා ආරාධනා කල්ලගමක් තවත් අලුත්පාඩමකින් ඊළග වීදමකෙදී අපි හම්බවෙ.